අපිත් එක්ක ඉන්නේ මං හිතන ව්‍යාපාරිකයෙක් හරින්ද නමුත් ව්‍යාපාරිකයෙක් නෙවෙයි නවෝත්පාදක ව්‍යාපාරිකයෙක් ඔහු උත්සාහ කරනවා තාක්ෂණයත් එක්ක දේවල් කරන්න සෝෂල් මීඩියා හදන්න සහ විවිධාකාර මෙවැනි අවස්ථා වලට විතරක් නෙවෙයි හදිසි අවස්ථා වල මිනිසුන්ට උදව් කරන්න තමන්ගේ තාක්ෂණික යෙදවුම් හදන කෙනෙක් නමුත් මෙතන මේ අරගලය තුල ඉන්නේ නිකම්ම නිකං පාලකේ අමාරු කරනවා තැහැට ගිහිල්ලා රට මෙතන කරප්ෂන් වලින් තොර රටක් හදාගන්න තමන්ගේ මම හිතන පර්සනල් වැඩත් පාඩු කරගෙන මෙතන ඇවිල්ලා ඉන්නවා ඉතින් මොකද්ද මෙතනින් ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ සහ මොකද්ද රට ගැන ඔයා කරමින් ඉන්නේ මට මේ අවස්ථාවට බොහොම ස්තුතියි තරිඳු මුලින්ම කියන්න කැමති මේ මම මෙතනට ඉන්නේ වැඩියෙන්ම ඉගෙන ගන්න අනිත් කට්ටියගෙන් අදහස් දැනගන්න මං හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවකට අවුරුදු දශක ගානකට පස්සේ මේ විවිධාකාර පුද්ගලයන් එක තැනකට ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා කියන දේ අහන් ඉන්නවා දැන් දැන් ටික විනාඩි 15කට ඉස්සලා මෙතනට එන්ට් එකේ මේ එක වැඩිවියටපත් වෙච්ච මහලු පුද්ගලෙක් ඇවිල්ලා තිබුණ ප්‍රශ්න කිව්වා ඒ කිව්ව විලාශයෙන් තේරුණා මේ මේ විවිධාකාර පන්තිවලින් තමයි කට්ටිය ඇවිල්ලා තින්නේ කියලා. ඒක ඉතාමත් සුන්දර දෙයක්. ඒ කියන්නේ අපිට අලුත් දෙයක් ඒක. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක තමයි මට තියෙන මට දැනගන්න කැමති දේ තමයි මම ඇවිල්ලා මිනිස්සුන් කතා කරන දේවල් බලාගෙන ඉඳලා අහගෙන ඉඳලා මම බලන්නේ අපේ උතුරුතරුව මොකද්ද? නෝත් ස්ටාර් එක මොකද්ද කියලා. ඒ පාර ඕ ඉතින් එක එක්කෙනාට ඉතාමත් සුන්දර අදහස් තියෙනවා. ඒගොල්ලෝගේ උතුරුතරුවට යන පාර වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොමලා යන්නේ හදන්නේ එකම පැත්තට තමයි. ඒ කියන්නේ දූෂණයෙන් තොර අපිට මේ 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 ප්‍රවුඩ් වෙන්න පුළුවන්. අපිට සතුට ආඩම්බර වෙන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන් රටක් හදන කියන තැන තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. එතනට කොහොමද යන්නේ? එතන මේ දැන් ඉන්න දේශපාලඥයන්ව අයින් කරනවද නැද්ද? ඒගොල්ලෝ එක්කද යන්නේ? ෆොරිනර්ස්ලට ඉන්වයිට් කරනවද නැද්ද? ඒ ඔක්කොම මං හිතන්නේ මේ කතිකාවතේ තියෙන්න ඕනා. එහෙම තමයි ඉතින් අපි ඉස්සරහට යන්න පුළුවන් රටක් හැටියට. ඉතින් ඒක හින්දා මෙතනට එන්න කියලා මම සියලු දෙනාටම ආරාධනා කරනවා. ඇවිල්ලා අහන්න, මිනිසුන්ගෙන් අදහස් හුවමාරු කරගන්න, ලැජ්ජ වෙන්න එපා, ඇහුම් ගන් දෙන්න, සවන් දෙන්න. කවුරු හරි කිව්වොත් එහෙම අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළා මේක කරන්න ඕන කියලා ඒගොල්ලෝ අහන්න. ඇයි එහෙම කියන්නේ කියලා, මොන හේතු මතද ආවේ ඒ නිගමන වලට, ආවේ කාත් එක්ක කතා කළද, ආවේ කොහොමද ආවේ දැනගන්න, ප්‍රශ්න අහන්න පුළුවන් තරම් ප්‍රශ්න අහන්න, අහලා අහලා අපි ඉදිරියට යන්න බලමු ඉස්සරහට. මෙතනින් මම හිතන්නේ මේ ටෙක්නොලොජි එකත් එක්ක මේකට මොනා හරි කරන්න බලාපොරොත්තු වෙනවද නැ යම් කිසි සොලියුෂන්ස් තියෙනවද? ඔව්, දැන් මම සමාජ ව්‍යවසායකෙක්. මම කරන ආයතනය ගුඩ් පීපල් කියන ආයතනය, ස්පෙල් කරන්න GUDPPL.com. අපි කරන්න හදන්නේ ඩිජිටල් තාක්ෂණය හරහා රටකට සමාජයකට උදව් කරන්න කැමති පුද්ගලයන් ඒ අවශ්‍ය කරන ආයතන සමග සම්බන්ධ කරන ක්‍රමවේදයක් අපි ප්ලට්ෆෝම් එකක් හදලා දෙනවා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මේ ශ්‍රමදාන ඕගනයිස් කරන ඩිජිටල් ප්ලට්ෆෝම් එකක්. මොකද රටේ ස්වේච්ඡාවෙන් වැඩ කරන ගොඩක් මිනිස්සු ඉන්නවා. හැබැයි ගැටලුව තියෙන්නේ කොහටද ඒ ආසාව, හැකියාව, දැනුම ගිහිල්ලා කොහටද දෙන්නේ කියන තමයි ගැටලුව තියෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ, විශ්වාස කරන්න බයක් තියෙනවා. මම දන්නේ නැහැ මේ චැරිටි එක හොඳද නැද්ද කියන එක. නැත්තම් සමහරලාට මොකරි ඇසෝසියේෂන් එකකට බැඳිලා මාස ගාණක් අවුරුදු ගාණක් යන්න ඕන මීටින් වලට අවුරුද්දට සැරයක් එක ප්‍රොජෙක්ට් එකක් කරන්න. මං හිතන්නේ එතනින් ඔබට අපිට යන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන වාතාවරණය මෙතන හැදිලා තියෙනවා. මිනිසුන්ගේ ආසාවල් ඒගොල්ලෝ ඕපන්ලි කියනවා. රට හදන්න මට පුළුවන්. මට මෙහෙම තමයි දායකත්වයේ දෙන්න පුළුවන් කියලා. ඉතින් රටක් හදන්න අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මෙතන තියෙනවා. මෙතන විතර නෙමෙයි රට වටේම තියෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ රෙසිපි එක හදාගන්න එක. දැන් මේ රෙසිපි එක ඒ සමහර කට්ටියට මේ ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් අනුව රෙසිපි එක හරි නෑ කියන්න පුළුවන්. ඒගොල්ලෝගේ ටේස්ට් එක අනුව නැත්නම් හොඳයි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි බලන්න ඕනේ කොහොමද අපි මේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළතදී ඒකින් පිට නොගී කොහොමද කරන්නේ කියලා. කොහොමද ගුඩ් පීපල් එකට ජොයින් වෙන්න දැන් පුළුවන්ද? කොහොමද වෙන්නේ?
ඔව් පුළුවන් කැමති කට්ටිය ඉන්නවනම් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් GUDPPL ඇප් එක ඩවුන්ලෝඩ් කළා ඊට පස්සේ ඕගොල්ලෝ සුවෙච්ඡා සේවයට කැමති නම් ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම ආයතනයක් නම් ඕගොල්ලෝ ඒක ගිහිල්ලා රෙජිස්ටර් කරන්න පුළුවන් රෙජිස්ටර් කරන කියන්නේ ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන එක තමයි මේක පටන් ගන්න මට අදහසක් තිබුණේ මොකද ලෝකේ වටේම තියෙන සමාජ මාධ්‍ය වලට අරුමුණක් කියලා නැහැ අරමුණ කියන්නේ ඕනම දෙයක් ඕනම කෙනෙක්ට ඕනම දෙයක් දාන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ආයතනයක් වශයෙන් තියෙන අරමුණ තමයි සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ගේ ෂෙයාර් හෝල්ඩර් වැලියු එක ඉන්ක්‍රීස් කරගන්න එක. ඒකේ මම හොඳ වැරදි කියනවා නෙමෙයි මම. මගේ ආසාව තිබුණේ මම රටේ ඉඳලා ලංකාවට ආවන් පස්සේ මම ස්වේච්ඡාවෙන් සේවය කරන්න ආසාවක් තිබුණා. එහෙම කරන්න ආසාව තිබුණාට උනන්දුව තිබුණාට කොහෙන් පටන් ගන්නද කියලා මට අදහසක් තිබුණේ නැහැ. මොකද මගේ වයසේ ගොඩක් දෙනෙක්ත් ඒ කාලේ බැඳලා ළමයි ඉන්නවා වෙනත් වෙනත් වර්ක් කමිට්මන්ට්ස් තියෙනවා. මට හිතුණා මේ අපිට මේ වගේ platform එකක් තිබුණොත් කැමති නම් මම අපි කිව්ව හෙට මම කතරගම යනවා නම් මට බලන්න පුළුවන් වෙනවා කතරගම මොනවද වෙන්නේ කියලා. වෙනවා නම් මට ගිහලා උදව් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ transparency විනිවිදභාවයෙන් අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. ඉතින් මට තේරෙනවා මෙතන ඒ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. මේ ඇත්තටම කියනනම් මට මාර ජයවයක් එනවා. I feel hope ජයවයක් sorry. මේ I feel hopeful බලාපොරොත්තුවක් ඇති වෙනවා ලංකාව ගැන රටගෙන මේ මෙතන ඉන්න කට්ටියත් එක්ක ඇවිල්ලා කතා කරනකොට. අපි අනිවාර්යයෙන්ම ඉස්සරහට මම හිතන්නේ මේ ප්‍රොටෙස්ට් පටන් ගන්න කලින් ඉඳන්ම මම කිව්වා අපි හම්බෙලා කතා කරමු කියලා ගුඩ් පීපල් ගැන. මම හිතන්නේ අපි තව ටිකක් විස්තර ඇතුව පස්සේ කතා කරමු. ඉතින් හරේන්ද්‍ර මෙතන ඉන්නවා මම දැක්කා. මෙතන වැඩේ සාර්ථක කරගන්න උපරිම ට්‍රයි කරනවා දිගින් දිගටම. ඉතින් thank you සහ අපි කතා කරමු ඉස්සරහට මේ වැඩේ වෙන හැටි. thank you.